අලුත් අවුරුදු සමයේදී බොහෝ පිරිසක් මණ්ඩ මිලදී ගැනීමට මේවන විටත් නගරවලට පැමිණෙමින් සිටිනවා. ඔවුන් නගරයේ පීටි ආපන ශාලාවලින් ආහාර ලබා ගන්නා අතර පරිභෝජනයට නුසුදුසු ආහාර ලබා දෙන බවට පැමිණිලි ලැබී ඇති බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් පවසන්නේ. ඒ අනුව ආපන ශාලා ඇතුළු ආහාර ලබා දෙන ස්ථාන පරීක්ෂා කිරීමට ඔවුන් පියවරගෙන තිබෙනවා. මහනුවර සහ කඩුගස්තර නගරවල විලන්සල් පරීක්ෂා කිරීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකරුන් කටයුතු කළා. මේ අතර දුරගමන් සේවා බස්වත නතර කරන ආපන ශාලාද පරීක්ෂාවට ලක් කිරීමට පාරිභෝග කටයුතු පිළිබඳ අධිකාරී නිලධාරීන් පියවර ගත්තා. හාලියල නගරයේද වෙළඳ සැල් විශේෂ පරීක්ෂාවකට ලක් කෙරුණා. පරිභෝජනයට නුසුදුසු ආහාර අලෙවි කිරීම, අවිධිමත් ලෙස ගබඩා කිරීම ඇතුළු වැරදි ක්‍රියා සම්බන්ධයෙන් දැනුවත් කිරීමට සෞඛ්‍ය නිලධාරීන් කටයුතු කළා. මේ අතර අප්‍රේල් 12 රජයේ නිවාඩු දිනයක් වුවද එදින රාජකාරීවලට වාර්තා කිරීමට තැපැල් සේවකයන් එකගත්වේ පළ කර ඇති බව රාජමාත ශාන්ත බණ්ඩාර මහතා පවසනවා. මධ්‍යම තැපැල් හුවමාරුවට ලැබී ඇති භාණ්ඩ ප්‍රමාදයකින් තොරව බෙදාහරීමට සිලු කටයුතු සූදානම් කර ඇති බවයි ඒ මහතා ප්‍රකාශ කළේ. සිංහල දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් සිරකරුවන් 779 දෙනෙකුට ජනාධිපති සමාවර්තයේ නිදහස ලබා දීමට තීරණය කර තිබෙනවා. ජනාධිපතිවරයාට පැවරී ඇති බලතල අනුව මෙම විශේෂ රාජ්‍ය සමාව පිරිනැමෙන බවයි ජනාධිපති මාධ්‍යංශය නිවේදනය කළේ. මේ අතර හෙට සහ අනිද්දා දිනයන්හිදී සුපුරුදු පරිදි බස්වත ධාවනය කරන අතර යළි 14 වනදා සිට බස්වත ධාවනය කරන බවයි පෞද්ගලික බස්වත හිමියන්ගේ සංගමේ සඳහන් කරන්නේ. අලුත් අවුරුදු සමය වෙනුවෙන් විශේෂ දුම්රිය ගමන් වාරද ක්‍රියාත්මක කරනවා. ජාති ගමනාගමන කොමිසම් සභාවත් අදාළ පළාත් ප්‍රවාහන අධිකාරීත් ඉල්ලීමක් කරපුවාම කෙටි ගමන් සේවාවල බස්සත අපි යොදවන්න කටයුතු කරනවා. ඒ වගේම කොමිසම් සභාව ඉල්ලන විදිහට අපිට බස්සත ඕනම අවස්ථාවක ලබා දෙන්න හැකියාව තියෙනවා. කෙසේ වෙතත් 13 වෙනිදා නම් බස්සත ධාවනය වෙන්නේ නැහැ. කෙසේ වෙතත් අපි උත්සාහ ගන්නවා 14 වෙනිදා බස් ධාවනය කරන්න බස්සත 125ක් වතේ අධිවේගී මාර්ග බලත් බස්සත යොදවනවා. ඒ වගේම සුපුභෝගී බස්සතත් අපි වැඩිපුර දාන්න කටයුතු කරනවා. බස්සත වෙන් කරවා ගැනීමට හැකියාව තියෙනවා නම් නැවතුම් පොළවලට ඇවිල්ලා වෙන් කරවා ගන්න කටයුතු කරන්න. බස්සත අඩුවක් තියෙනවා 14 වෙනිදා 15 වෙනිදා 16 වෙනිදා 17 වෙනිදා යනකොට යථා තත්ත්වයට පත් කරගන්න උත්සාහ ගන්නවා.